මාරාන්තික නීපා වෛරසය මේ වන විට ලොව රටවල් කිහිපයකම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මෙම වෛරසය පැතිර යන්නේ වවුලන්ගෙන්. මෙහි මරණ අනුපාතිකය 40%-75% අතර පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙම වෛරස් ව්‍යාප්තිය හමුවේ මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කේරළය තුළ නීපා වෛරස් ආසාදිතයින් 5 දෙනෙකු තහවුරු වී ඇති අතර පුද්ගලයින් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දියාවට අමතරව බංග්ලාදේශය, සිංගප්පූරුව හා පිලිපීනය යන රටවලින්ද නීපා වෛරස් ආසාදිතයින් තහවුරු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. තද උණ, වමනේ හා ශ්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ වනවා. නීපා වෛරසය පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි මෙරට සෞඛ්‍යංශ පවසන්නේ. ලංකාවේ මේක අපිට රෝගින් හම්බෙලා නැහැ. ඒ නිසා මේ අර කොවිඩ් අසංගතය වගේ බියවීමට හේතුවක් නැහැ. රට ලොක්ඩවුන් කරන්න, කඩවහන්න එහෙම කිසිම අදහසක් නැහැ. ගුවන් මගින් පරීක්ෂා කරන්න හෝ නැත්නම් වෙන ටෙස්ට් කරන්න අපිට කිසිම අදහසක් නැහැ. එහෙම උපදෙස් අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්වත් කොහෙන්වත් මේ වෙනතෙක් නිකුත් කරලා නැහැ. ගෝලීය වසංගත තත්ත්වයක් නැත්නම් අනිත් රටවල් වලට පැතිරෙන්න තියෙන ඉඩ කඩ සාපේක්ෂව තාමත් අඩුයි. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට මේ පිළිබඳව තාමත් අවධානයෙන් ඉන්නවා. ඒ කේරළ වෙන්නේ මොකද්ද කියලා අපි තාමත් අවධානයෙන් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේ තියෙන හැම දෙයක් ගැනම අවශ්‍ය තොරතුරු ඒ රටවල් අතර එදා හරිනවා. තවම අපට එහෙම රටට විශාල අවධානමක් තියෙන තත්ත්වයක් කිසිසේත්ම මේ තත්ත්වය තුළ ඇති වෙලා නැහැ. ඒක නිසා අනවශ්‍ය අනියත බියක් මේ අවස්ථාවේ ඇති කර ගැනීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ මේකේ කියනවා නම් උණ, අඟපත රුදාව, ඔළුව කැක්කුම් වගේ ඒවා එන්න පුළුවන් මුල පළවෙනි දවස් 2-3. හැබැයි ඊටත් අමතරව තව 10%-10% වගේ කොටසකට මේකේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැතුව තියෙන්න පුළුවන් මුල කාලේ. එතකොට ඒගොල්ලන් කෙලින්ම යන්නේ අසාධ්‍ය අවස්ථාවන් වලට. එතකොට අර මුලින් රෝග සුළු රෝග ලක්ෂණ පැතිරිලා ඊට පස්සේ දවස් 2-3 යනකොට ඒගොල්ලන්ට ෆිට් එක වගේ එන්න පුළුවන්. ඊට පස්සේ ෆිට් එක ඇවිල්ලා ෆිට් එකත් එක්කම හුස්ම ගැනීමේ අපහසුතාවය වෙන්න පුළුවන් දවස් 5-7 වගේ වෙනකොට මිනිස්සුෙකුට මේ වෛරසය ඇතුල් වුණොත්. එන්නතකුත් නෑ දැනට ලෝකේ. අනිත් එක තමයි ඇත්තටම අපි සාමාන්‍යයෙන් ඖෂධයකුත් වෛරස් වලට ලබා දෙන විශේෂ නිර්දේශ කරපු ඖෂධයකුත් නෑ. ඒ නිසා අපිට සපෝර්ටිව් කෙයාර් එක තමයි ඒ වෙලාවේදී දෙන්න තියෙන්නේ. මේ වෛරසය අඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශේෂිත කට්ටල අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරපු කට්ටල ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් පියවර අරන් තියෙනවා. නොබෝ දිනකින් අපිට ඒවා ලැබෙනවා. නීපා වෛරසය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා. වෛරසයේ මරණ අනුපාතය 40%-75% අතර ප්‍රමාණයක් පී. දැන් කෝවිඩ් වල ඒගොල්ලෝ ගණනය කරලා තිබෙන්නේ මරණ අනුපාතය 2-3% අතර ප්‍රමාණයක්. ඒ නිසා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා වහාම පියවර ගන්නයි කියලා මේ රජයට ඉල්ලීමක් කරනවා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ බලධාරීන් විසින් මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කළා. ඒ සඳහා තිබෙන්නා වූ පෙරසූදානමත් ඊයේ දිනේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.